අයිබෝවන් තවත් ආෆ්ටර් ස්කූල් තමිල් වැඩසටහනේදී ඔබව හමු වෙන එක සතුටක්. ඉතින් හැම සතියෙම බ්‍රාස්පතින්දා දවසක තමිල් උගන්වන්නේ අපි අදත් උගලන්ට අලුත් මාතෘකාවක් අලුත් දෙයක් රැගෙන આવી තියෙනවා. අදත් මාත් එක්ක මේ වැඩසටහනේදී තමිල් උගන්වන්න එකතු වෙනවා අපේ කතිකාචාර්ය ලක්මිනි නයනශාන්ති. එයාවත් ආදරෙන් සාදරෙන් අපි පිළිගනිමු. වණක්කම් අයිබෝවන් ටීචර්. වණක්කම් දීපා අයිබෝවන්. එපරි සුගම්. නල්ලා ඉරිකරන්. ඉතින් අද පාඩම ටිකක් අලුත් විදිහට හැම නැත්තම් අලුත් මාතෘකාවක් එක්ක තමයි යන්නේ. හැබැයි සමහර අය මේව ගැන දන්නවා. මොකද්ද ඒක කියලා දැනගන්න උගලන්ට හරිම කුතුහලයක් තියෙනවානේ. එහෙනම් අපි ටීචර්ගෙන් අහමු අද මොනවාගෙනද කතා කරන්න යන්නේ කියලා. අපිට පැහැදිලි කරන්න ටීචර්. ඔව් දීපා. අපි පසුගිය සතියේ ඉගෙන ගත්තානේ කාලේ පාට් නේද? ඉතින් ඒ ගීතයත් එක්ක අපි එදා සත්තු කීප දෙනෙක් ඉගෙන ගත්තා. ඉතින් මට හිතුණා අපි ඒ පාඩමත් ඉගෙන ගත්ත හින්දා ඒක ගැන කරුණු හොයන හින්දා ඉතින් අද දවසේ ඒකටම සම්බන්ධ කරලා අපවට ඉන්න සතුන් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉතින් මේ සත්තු බලන්න මං හිතන්නේ දැන් ඉස්කෝලේ මේ දවස්වල නිවාඩු කාලෙනේ. ඒ හින්දාම තමයි මේ පාඩම විශේෂයෙන් තෝරගත්තේ. ඉතින් නිවාඩු කාලේ නිසා යන්න පුළුවන් තැනක් තියෙනවනේ දීපා කොහෙද? සත්තු වත්ත. මිරුහංගලේ පාකලම් සත්තු වත්තට ගිහිල්ලා සත්තු බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා දමිල භාෂාවෙන් කොහොමද සත්තුන්ට කියන්නේ කියන එක ඉගෙනගෙන ගියොත් තවත් ලේසි වෙයි. හරි. එහෙනම් ගිය සතියේත් අපි ඔයගලන්ට ඇක්ටිවිටි එකක් දුන්නා ගෙදර ඉඳන් කරන්න. ඒ වගේම දැන් ටීචර් නිවාඩු කාලේදී ඔයගලන්ට කරන්නත් හොඳ ක්‍රමයක්. එහෙම නැත්නම් මේ නිවාඩු කාලේ ලස්සනට තමිල් ඉගෙන ගන්න පුළුවන් විදිහට දෙයක් තමයි දැන් කියලා දීලා තියෙන්නේ. එහෙනම් අපි අද පාඩමට යමු. අදත් බෝඩ් එකේ පේනවා ලස්සන පින්තූරයක්. ඉතින් මේ පින්තූරේ තියෙන්නේ මොනවාද? ඒවත් එක්ක ටීචර් අපිට කියලා දෙන්නේ මොනවාද කියලා දැන් අපි බලමු. ඕදීපා. ඉතින් දැන් අපි දන්නවා දැන් මේ සත්තු ගැන කතා කරාම අපි අවට ඉන්න සත්තු කතා කරාම gedara ඉන්න සත්තු ඉන්න. එතකොට අපිට කියන්න පුළුවන් වීටිල් නේද? නිවසේ ඉන්න අය. ඊළඟට කාටිල්. කාටිල් කියන්නේ කැලෑවේ ඉන්න අය. ඒ වගේම වීටිලුම් කාටිලුම් gedarai කැලෑවේ දෙකේම ඉන්න අය ඉන්නවා. ඊළඟට නීරිල්. නීරිල් කියන්නේ වතුරේ ඉන්න අය. ඊළඟට නිලත්තිල්. නිලත්තිල් කියන්නේ භූමියේ මේ අපි අවට ඉන්න පොළවේ ඉන්න අය. ඒ වගේම නීරිලුම් නිලත්තිලුම් වතුරේ පොළවේ ඉන්න දෙගොල්ලොම ඉන්න සත්තු ඉන්නවනේ. දෙගොඩ මේ ගොඩබිමේ වතුරේ දෙකේම ජීවත් වෙන සත්තු ඉන්න. ඉතින් මේ හැම සතෙක් ගැනම අපිට අද තියෙන කාලයත් එක්ක කතා කරන්න බැරි වෙයි. නමුත් මේ හැමතැනම ඉන්න සත්තු ගැන අපි පොඩි අවබෝධයක් අද දවසේ ලබා ගමු. හරි. එහෙනම් අපි කියලා දෙන ඒ සතුන්ත් එක්ක ඔයගලන් කොහේ හරි සතෙක් දැක්කම එයා කොහේ ජීවත් වෙන කෙනෙක්ද නැත්නම් එයාට අපි තමිල් වලින් මොනවද කියන්නේ එහෙම කියලා ප්‍රැක්ටිස් කරලා බලන්න. ඉතින් අපි දවසේ ගානෙම දකින්න දෙයක් තමයි මේක. ඒ හින්දා ඔයගලන්ට ඒගෙන ප්‍රැක්ටිස් කරන හරි ලේසි වෙයි කියලා හිතනවා. හරි. දැන් මේ ලස්සන පින්තූර ගැන ටීචර් අපිට කියලා දෙන්නේ මොනවද කියලා බලමු. ඔව්. දැන් මේ පින්තූරේ මුලින්ම ඉන්නවා අපේ ගෙදර ඉන්න සතු දෙන්නෙක් නේද? අපි ආදරයට එකතු කර ඇති කරන අපිත් එක්ක ගොඩාක් හිතවත් ළඟින්ම ඉන්න සතු දෙන්නෙක් තමයි ඉන්නේ. මුලින්ම ඉන්නවා පූසා. පූසාට දමිළ භාෂාවෙන් කියන්නේ පූනේ කියලා. මම ලියලම පෙන්නන්නම්. මං හිතන්නේ දැන් මේ වෙනකොට අපේ ප්‍රේක්ෂකින්ට හොඳට දෙමළ අක්ෂර ලියවීමේ හැකියාව තියෙනවා. ඉතින් මං ලියන්න කලින් ලියලා බැලුවොත් මේක නිවැරදිද කියලා මං හිතන්නේ වඩා හොඳයි. නේද? පූනේ. පූනේ කියන්නේ පූසට. ඊට පස්සේ බල්ලට. බල්ලට කියනවා අපි දමිළ භාෂාවෙන් නායි කියලා. නායි. බල්ලට කියන්නේ නායි. දැන් දීපා, දැන් මේ සත්තු ගැන කතා කරද්දී අපි මේ සත්තුන්ට යොදා ගන්න සර්වනාම පදේ තමයි ඉදු සහ අදු කියලා කියන්නේ. ඒක මම කලිනුත් පැහැදිලි කළා. ඉවර සහ අවර් කියන වචනේ අපි යොදාගන්නේ පුද්ගල නාම වලට. එතකොට ඉදු සහ අදු කියන එක යොදාගන්නේ ද්‍රව්‍ය නාම වලට සහ පුද්ගල නාම වලට. ඉතින් අපිට මේක බලාගෙන අපි ගිය සතියේ ඉගෙන ගත්ත පාඩමත් ඇසුරින් අද දවසෙත් අපිට සරල වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉදු ඔරු පූනේ. මේ පූසෙක්. ඒ වගේම ඉදු ඔරු නායි. මේ බල්ලෙක්. දැන් මෙතන ඉඳන් මට මෙහෙම පෙන්නලා කියන්න පුළුවන්. ඉදු ඔරු පූනේ, අදු ඔරු නායි. එතකොට ඒකෙන් අපි ඔපොසිට් වර්ඩ් එක, ඒ විරුද්ධ පදය නේද? එදිර්කරත චොල් ඉගෙන ගත්තා නේද? ඉදු සහ අදු කියන එක. ඉදු එකේ විරුද්ධ පදය අදු. එතකොට ඉදු පෝනේ, අදු නායි කියලා කියන්න පුළුවන්. ඒ වගේ මේ දෙගොල්ලම එකතු කළා ඉවයි මිරිහංගල් කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඉතින් දීපා, මං හිතන්නේ දැන් අපි සරල වාක්‍යයක් නිර්මාණය කරන්න දන්නවනේ. දැන් මේකෙන් අපි අලුත්
වාක්‍යයක් කියලා දෙමුද? අනිවාර්යයෙන්ම ටීචර්. දැන් අපේ ප්‍රේක්ෂකීන්ට මම හිතන්නේ විශේෂයෙන් මේ වැඩසටහන මේ අද දවසේ ඉගෙන ගන්න පාඩම ගොඩාක් කැමැත්තෙන් බලන පිරිසක් ගෙදර ඉන්නේ. මේ අපේ චූටි දරුවෝ නේද? ඉතින් එයාලට මේ වාක්‍ය මේ වචන ඇසුරින් සරල වාක්‍යයක් නිර්මාණය කරගෙන දැන් මගේ සුරතලා ගැන වාක්‍යයක් ලියා ගන්න ඒ හැකියාව ඇති වෙනවා නේද? සුරතලාට කියන වචනේ අපි මෙහෙත් එකම කියමු. සුරතලාට දමිළ භාෂාවෙන් කියන්නේ සෙල්ලප් පිරාණේ කියලා. එනද සෙල්ලප් පිරාණේ නායි. ඒ වගේම එනද සෙල්ලප් පිරාණේ පූනේ කියලා කියන්න පුළුවන්. එතකොට අපි දැන් පූසා කිරි බොනවා. ඒ කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධ වාක්‍ය නේද? පූසා කිරි බොනවා. අපිට කියන්න පුළුවන් පූනේ පාල් කුඩික්කිරද. එහෙම නැත්නම් පූනේ පාල් කුඩික්කුම්. ඒ වගේම බල්ලා බල්ලා බුරනවනේ නේද? අපි සිංහලෙන් කියන බල්ලා බුරනවා කියලා. ඒක කොහොමද කියන්නේ? නායි කුරේක්කුම් නැත්නම් නායි කුරේක්කිරද කියලා කියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් පළවෙනි පින්තූරේ අපි පූනේ මතුම් නායි පූසා සහ බල්ලාගෙන දැන් අපි බලුවා. ඉතින් ඒකට වාක්‍යය ටීචර් කියලා දුන්නා. ආයෙමත් ඒ වාක්‍ය දෙක උගලන්ට අපි මතක් කරන්නම්. උගලන් ටීචර්ත් එක්කම කියලා ප්‍රැක්ටිස් කරලා බලන්න. පූනේ පාල් කුඩිකුම් නායි කුරේක්කුම්. பூனை பால் குடிக்கும் நாய் குறைக்கும் மேதுக்கு பாடம் கரகன்னு லியாகன்னு ஹெமனத்தா பிராக்டிஸ் கல்ல பலன்னு ஹரியட உச்சாரணைய ஹரித கேலா பலன்னு என்ன தென் அபி ஈலங்க பின்தூரேட யமுனே டீச்சர் ஈலங்கட அபி ஈலங்க பின்தூரேட அன்ன கலின் தீபா அபி தென் மே பின்தூரேம அபி பிரஷ்னே தென் பிரஷ்னவாச்சி பதத் இகன கத்தனி அபி பொட்டக் அஹல பலமுத மங் ஓயாகெங் அஹன ஓயா உத்தரே தென்ன தீபா இது என்ன இது ஒரு பூனை அது என்ன அது ஒரு நாய் இது என்ன செய்கிறது பூனை பால் குடிக்கிறது அது என்ன செய்கிறது நாய் குறைக்கிறது நல்லம் தீபா தேங்க்யூ டீச்சர் நாங்க மாமா தென டீச்சர் கீழே தீபோ அவளை இங்க ஹொந்தடி இகனகன தீயனவா கேனக்கு ஏக்கும் தேரினோ ஹரி என்ன தென் அப்பி ஈலங்கட பலமு லசன பின்தூரியா கே பின்தூரே அப்பி காவது பலன்ன யானி கீழே பலமு ஏ பின்தூரே அப்பிட இன்னவா அப்பி எல்லுவாய் கவையாய் ஹாவாய் ஆடு கீழே கிணா நேது இவகே மாப்பி கீசத்தி கிணகத்தா மித்திர கோழி எத்தின்னவா அப்பி அது சத்து கேன டிக்கு இத்தரா செல்லம கதா கரம் எத்தக்குட்டு மே எழுவட்டு தமிழ பாஷாவின் கேனவா ஆடு கீழே மே வச்சனே அப்பே பிரேக்ஷக்கின்ட்ட உருவி முகதாப்பி கிரியாபதிகின கண்ணுக்குட்டா மே வச்சனே இகின கத்தா எத்தக்குட்டு ஏ வச்சனே மே வச்சனே லியன விதிய சமானு நாட்டு அர்த்த தேக்காக் நாமபதியாக் விதிகிட்ட ஏதினுக்குட்டா ஆடு கீழே கியானே எழுவட்டு கிரியாபதியாக் விதிகிட்ட கண்ணுக்குட்டு ஆடு கீழே கியானே நட்டனவாட்டு ஆடு ஆடும் கீழே கியான புழுவா ஏக அர்த்தவாத்தென்னே நெஹே நமுத் ஆடு ஆடும் கியான புழுவா மே எழுவா நட்டனவா ஹரி இலங்கட்ட மெத்தனே இன்னவா எலதேன ஹிம நெத்தாம் எலதேன தமா மெத்தனே இன்னி அபி எலதேன விதிகிட்ட கத்தோத் மேக பசு ஹிம நெத்தாம் ஆடு ஹா சமானோம யானவா அபி ஹரக கியன வச்சனே ஹிம நெத்தாம் கவயா கியன வச்சனே மாடு ඊළඟට හාවට දමිළ භාෂාවෙන් කියන්නේ අපි මුයල් කියලා. මුයල්. හරි. ආඩු, පසු, මාඩු, මුයල්. ඊට මේකත් කියන්න පුළුවන්. இது ஒரு ஆடு. அது ஒரு மாடு. அது ஒரு முயல். தீபா அப்பி ஆடு கேன வாக்கியக் கேமுத. ஆடு கேன. சாமானியங்க ஆடு வெடிபுரம கண்ணே மே கொளைவானே. எதக்கோட ஆடு குளைகள் உண்ணும் කියලා කියන්න පුළුවන්. ஓ. கொளவெல்ட මොනවද தீபா කියන්නේ? இலைகள் කියලා කියන්නත් පුළුවන්, குளைகள் කියලා කියන්නත් පුළුවන්. ஓ. මං හිතන්නේ අපි වැඩිපුර අපේ සිංහල ප්‍රේක්ෂකයන් දන්න වචනේ තමයි இலைகள் කියලා කියන්නේ. ඒතර இலை කියන්නේ ඒ වගේම குளைகள் කියලා කියන්නත් පුළුවන්. ඊළඟට பசு එහෙම නැත්නම් மாடு අපි பசு කියන එක ගමුක නේද பசு ஒரு சாதுவான மிருகம் சாதுவான කියලා කියන්නේ அஹிம்சக எலதென அஹிம்சக சதே ඒ වගේම ගිය සතියත් අපි එලදෙන කියන වාක්‍යයක් කියලා දුන්නා නේද ත්‍රිෂ பசு பால் தரும் பசு பால் தரும் නේද එලදෙන කිරි ලබා දෙයි කියන එක හරි ඊළඟට ஹாவா முயல் ஹாவா කියන්නේ முயல் කියන එක එතකොට දැන් ஹாவா ගැන දැන් හාව ගොඩාක් ප්‍රසිද්ධයිනේ නේද
ආමේ මුයල් පෝටි නේද? මුයල් ආමේ පෝටි හා වගේ ඉබ්බගේ තරංගයට ගොඩක් ප්‍රසිද්ධයි. ඒක නිසා අපි හාවට මෙහෙම වාක්‍යයක් කියමු. මුයල් වේගමාහ ඕඩුම්. හාව වේගයෙන් දුවයි. නැවත වාරයක් අපි වාක්‍ය ටික කියමුද දීපා? ආඩ ඉලේ උන්නම්. පසු සාදුවාන මිරිගම්. මුයල් වේගමාහ ඕඩුම්. හරි එතකොට ආඩු මාඩු මුයල් දැන් සත්තු පහක් අපි බලලා තිනම් කලිනුත් දෙකක් දැන් මේකත් එක්ක පහ එතකොට මේ සත්තු පහක්ම අඳුනගන්න දැන් ඕගලන්ට පුළුවන් ඒ වගේම ඒගොල්ලන්ගේ මොකක් හරි විශේෂ දෙයක් ගැන ඕගලන්ට දැන් කතා කරන්න පුළුවන් දැන් මේක ප්‍රැක්ටිස් කරලා බලන්න ඒ වගේම පොඩි අය මේවා ලියලා ඒ කියන්නේ සත්තුන් කොහොමද ලියන්නේ කියලා ලියලා බලන්න හරියට උච්චාරණය කරලා බලන්න මේ ටික නිතරම කරොත් ඕගලන්ට තමිල් ඉගෙන ගන්න ලේසි වෙයි කියලා අපි හිතනවා හරි ටීචර් ඊළඟට අපි මොන සත්තු ගැනද බලන්නේ ඊළඟට ඉන්නවා සත්තු තුන් දෙනෙක් නේද? ටීචර් මුලදී කිව්වා වගේ වීටිල් ඉඳලා දැන් කාටි කියලා ගියා නේද? හරි. අපි එතන වීඩ කියන්නේ නිවස. එතකොට වීටිල් කියන්නේ නිවසේ ඉන්න අය. කාටිල් කියන්නේ කැලෑවේ ඉන්න අය. හරි. ඊට දැන් මෙතන ඉන්නවා මුවා. මුවාට අපි දමිළ භාෂාවෙන් කියන්නේ මාන් කියලා. මං හිතන්නේ ඒක මතක තියාගන්නත් පහසුයි. මොකද සිංහල භාෂාවෙන් උත් පටන් ගන්නෙ මයන්නේ. දමිළ භාෂාවෙන් පටන් ගන්නෙත් මයන්නේ. එතකොට මාන් කියලා කියන්නේ මුවාට. මාන්. ඊළඟට ඉන්නවා සිංහයා. ඒක සමානයි සිංහල භාෂාවේ කියන නමයි දමිළ භාෂාවේ කියන නමයි ටිකක් සමානව යනවා. සිංගම්. සිංගම් කියලා කියන්නේ සිංහයාට. දැන් මෙතන මේ උච්චාරණය ගැනත් පොඩ්ඩක් මම මතක් කරන්නම් දීපා. දැන් මේ ක අකුර අපි ශබ්ද තුනක් ඉගෙන ගත්තානේ ක ග හ කියලා. ඒතර සාමාන්‍යයෙන් බිඳුවට පස්සේ උච්චාරණය වෙනවා නම් අපි ඒක උච්චාරණය කරන්නේ ග විදිහට. සිංගම්, සංගම්, තංගෙයි නේද? බිඳුවට පස්සේ අපි උච්චාරණය කරද්දී ඒක ග විදිහට තමයි ශබ්ද කරන්නේ. ඉතින් ඒකත් නැවත වාරයක් මතක් කරා සිංගම්, සිංගම් කියලා කියන්නේ සිංහයාට. ඊළඟට ඉන්නවා යානේ. යානේ කියලා කියන්නේ අලියට. යානේ. යානේ කියන්නේ අලියා. මාන් මුවා සිංගම් සිංහයා යානේ අලියා. එතකොට ඉදු අද අපි භාවිත කරලා කොහොමද ටීචර් ඒක කියන්නේ? ඉදු ஒரு මාන්. අදු ஒரு සිංගම්. ඉදු ஒரு යානේ. හරි එහෙනම් අද ඉද දාලා වාක්‍යයක් නිර්මාණ කරන්නේ කොහොමද කියලා බලුවා. දැන් අද අපි අලුතෙන් කොහොමද වාක්‍යයක් කියන්නේ කියලා දැන් බලාගෙන යනවනේ. ඉතින් දැන් මේ සත්තු තුන් දෙනාගෙනම අලුත් දෙයක් නෙමෙයි. අපිට දෙමළ පන්තියේ අලුත් දෙයක්. ඉතින් ටීචර් ඒ වාක්‍ය කොහොමද නිර්මාණ කරන්නේ කියලා දෙනවා. ඉතින් කියලා දෙන්න ටීචර් මාන් ගැන මොකද්ද කියන්න පුළුවන් දීපා? මාන් වේගමාහ ඕඩුම්. මාන් වේගමාහ ඕඩුම්. මුවා වේගයෙන් දුවයි නේද? මාන් වේගමාහ ඕඩුම්. සිංගම්. සිංගම් කිව්වම අපිට කියන්න පුළුවන් කාටින් රාජා සිංගම්. කැලේ රජා. කැලේ රජා. දැන් සිංහල භාෂාවෙන් අපි රාජා කියන්නේ රජා කියන්නේ සමානයි නේ. කාටින් රාජා. කාඩු කියන්නේ කැලය. කාටින් රාජා කියන්නේ කැලේ රජා සිංහයා. සිංගම්. යානේ. දැන් අපි මේක වෙනස් විදිහකට කියමු. දැන් අපි අලියා ගොඩාක් ප්‍රසිද්ධ මොකද අර දිග හොඬ වැල නිසානේ. හොඬ වැලට දමිළ භාෂාවෙන් කියන්නේ තුම්බික්කේයි කියලා. ඉතින් යානෙක තුම්බික්කේයි ඉඳු. නැත්නම් යානෙක තුම්බික්කේයි ඉරකු කියලා කියන්න පුළුවන්. එතකොට අලියට හොඬ වැලක් තියෙනවා. එතකොට මාන් සිංහම් යානේ. හරි. මාන් වේගමාක ඕඩුම්. සිංහම් කියන්නේ ටීචර්? සිංහම් කාටින් රාජා. කාටින් රාජා. යානෙකු තුම්බිකේයි උඬු. හරි. දැන් සත්තු කීපයක්ම දැන් අපි බැලුවා. දැන් ටීචර් මතක් කරා වගේ දැන් නිවාඩු කාලේ ළමයි යනවනේ සත්තු අතට. එතකොට එහෙ ගියාම දැන් ඕගලන්ට පුළුවන් හැම භාෂාවෙන්ම ඒ සතාව අඳුනගන්න කියලා බලන්න ප්‍රැක්ටිස් කරන්න. දැන් ඊළඟට අපි යනවා තවත් සත්තු දෙන්නෙක් ඉන්නවා ඒ පින්තූරේ. ඒ දෙන්න කවුද කියලා දැන් අඳුරගමු. හරි. ඔව් ටීචර්. මේ කවුද දීපා? ඉද එන්න. අද කුදිරේ. අද කුදිරේ. අද ஒரு කුදිරේ. අද ஒரு කුදිරේ. හරි.
කුදිරයි කියලා කියන්නේ අශ්වයාට. දැන් මේ වචනේ ලියනකොට අපේ ප්‍රේක්ෂකීන්ට මතක් වෙන සමාන ටිකක් සමානම යන වචනයක් මතක් වෙන්න ඕන. කදිරේ. කදිරේ කියලා කියන්නේ පුටුවට කුදිරේ කියලා කියන්නේ අශ්වයාට. ඉතින් ඒක වෙනස් කරගන්න එපා. කුදිරේ කියනකොට මේක ඌ ශබ්දය එනවා. කදිරේ කියනකොට ක අ ශබ්දය එනවා. කුදිරේ කියන්නේ අශ්වයා. කදිරේ කියලා කියන්නේ පුටුව. ඊළඟට මෙතන ඉන්නවා කවුද? කළු දෙයි. කළු දෙයි. කළු දෙයි කියලා කියන්නේ දීපා දන්නවද කළු දෙයි කියන්නේ කාටද කියලා? කවුද ටීචර්? සිංහල භාෂාවෙන් කළු දෙයි කියන්නේ කාටද? කළු දෙයි කියලා කියන්නේ බූරුවට. බූරුවට. හා. හරි. කුදිරේ අශ්වයා කළු දෙයි බූරුව. එතකොට මේ අශ්වයෙක් කොහොමද ටීචර් කියන්නේ? ඉදු ஒரு කුදිරේ. අදු ஒரு කළු දෙයි. ඉදු ஒரு කුදිරේ අදු ஒரு කළු දෙයි. හරි. දැන් අලුත් වචනයක් අලුත් වාක්‍යයක් ඒ සත්තුගෙන අලුත් දෙයක් ටීචර්ගෙන් දැන් අපි දැනගමු. කුදිරේගෙන මොකද්ද ටීචර් වාට කියන් තියෙන්නේ? දැන් අපි දීපා ගිය සතියේ ඉගෙන ගත්තා විනේචෝල්. ඒ වගේම ඉගෙන ගත්තා පේර්චෝල්. දැන් අද මම පොඩි දෙයක් කියනවා විශේෂණ පදයක් එකතු කරලා. විශේෂණ පදවලට දමිළ භාෂාවෙන් කියන අඩේ මොලි කියලා. අපි ඒක වෙනම පාඩමක් විදිහට ඉදිරියේදී කතා කරමු. මේකෙදි මෙහෙම කියන්න පුළුවන්. වේගමාන කුදිරේ වේගමාහ ඕඩුම්. ඒ කියන්නේ මොකද්ද? වේගවත් අශ්වයා. කුදිරේ වේගමාන කුදිරේ වේගවත් අශ්වයා වේගමාහ ඕඩුම්. වේගයෙන් දුවනවා. ඒතර වේගවත් අශ්වයා වේගයෙන් දුවයි. කළුදෙයි. දීපා කියමු බලන්න වාක්‍යයක්. කළුදෙයි. කළුදෙයි පොදි සුමකුම්. කළුදෙයි පොදි සුමකුම්. පොදි කියලා කියන්නේ බාණ්ඩ නේද? බූරුවා මේ බාණ්ඩ රැගෙන යනවා අරන් යනවා පොදි සුමංකුම් කියලා කියන්න පුළුවන්. ඉස්සර කාලෙින්දම එයාගේ ජොබ් එක ඒකනේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඒකට. හරි. එතකොට කුදිරයි කළුදෙයි. දැන් ඒ සත්තු දෙගොල්ලම අපි දැන් බැලුවා. දැන් ඒ දෙන්නටම විශේෂ දේවල් ටීචර් කියලා දුන්නා. දැන් කුදිරේට ටීචර් කියලා දීපු ඒ විශේෂ පදේ ආයමත් අපි මතක් කරමු නේද? හරි. වේගමාන කුදිරේයි වේගමාහ ඕඩුම්. වේගමාන කුදිරේ වේගවත් අශ්වයා වේගයෙන් දුවයි. හරි. මෙන්න දැන් අලුත් ලස්සන පින්තූරයකට දැන් අපි යන්න යන්නේ මේ පින්තූරෙත් විශේෂ දෙන්නෙක් ඉන්නවා. දැන් ඒ දෙන්න කවුද කියලා දැන් අඳුරගමු. කවුද ඉතින් ඒ දෙන්න? හරි. මෙතන ඉන්නේ කවුද? කොටියා. කොටියා. කොටියාට තමිල භාෂාවෙන් කියන්නේ පුලි කියලා. දැන් පුලි කිව්වහම දීපා ලියන විදිහ අපි හොඳට මතක තියාගන්න ඕන නේද? දැන් පුලි කියනවා අපි සියඹලාවලටත් නේද? ඒ වගේම ඇඹුල් කියන්නත් පුලි කියලා කියනවා. එතකොට ලියන ලයන්න නෙමෙයි අපි මෙතන පුලි කියලා ලියද්දී. මෙතන පාම්බුල තමයි අපි ලියන්න ඕන. පුලි කියලා කියන්නේ කොටියට. ඊට පස්සේ මෙතන ඉන්නවා වලහ. වලහට තමිළ භාෂාවෙන් කියන්නේ කරඩි කියලා. එතකොට පුලි කරඩි. කරටි කියන්නේ නෑ ඒක කරඩි. පුලි කරඩි. ඉදු ஒரு පුලි. ඉදු ஒரு කරඩි. මේ කොටියෙක්. අර කරඩි කවුද? වලහ. වලහ. අර වලහේ කියලා අපිට කියන්න පුළුවන්. දීපා පුලි කියන එකට වාක්‍යයක් කියමුද? පුලි. පුලි උරුමුම් කියලා කියන්න පුළුවන්. පුලි උරුමුම්. පුලි උරුමුම් කියන්නේ මේ කොටියා කෑ ගහන ශබ්දය නේද? දමිළ භාෂාවේ දැන් මේ ශබ්ද වෙනම තියෙනවා සත්තුන්ගේ හඬවල්. ඒව අපි ඉදිරියේදී තවත් පාඩමක් විදිහට ඉගෙන ගන්නවා. පුලි උරුමුම් කිව්වම ඒ කොටියා කෑ ගහන ශබ්දය අපි ඉස්සෙල්ල ඉගෙන ගත්ත නායිකුරේකුම් කියලා. නායිකුරේකුම් කියන්නේ බල්ලා බුරනවා කියන එක. ඊට මෙතන කරඩි. කරඩි කියන එකට අපි කියමු වලහ ලොකු සතෙක්. කරඩි පෙරිය මිරුහම්. කරඩි ஒரு பெரிய மிருகம். වලහ ලොකු සතෙක්. කරඩි பெரிய மிருகம். ඒ වගේම පුලි උරුමුම්. දැන් පුලි සහ කරඩි ඒ වගේම අපේ ගොඩක් සත්තු දැන් අද දවසේ බැලුවනේ නේද ටීචර්? දැන් තවත් ඉන්නවද අපිට බලන්න? ඔව් දැන් ඉන්නවා අපේ හැමදාම දකින අපිට සමාජලාවට කරදර කරන ඒ වගේම අපි ගොඩක් ආදර කරන දෙන්නෙක් ඉන්නවා. දැන් ඒ දෙන්න කවුද කියලා ටීචර් කියලා දෙන්න බලන්න. ඔව් මේ අයිනෙන් ඉන්නා එක්කෙනෙක් නේද? එයාට අපි දමිළ භාෂාවෙන් කියන්නේ ආමේ කියලා. ආමේ කියලා කියන්නේ ඉබ්බට. ආමේ. මං හිතන්නේ මෙතන පැහැදිලි නැති වෙයි. මං ඒක නිසා මෙතනින් ලියන්නම්. ආමේ.
ආමේ කියලා කියනවා ඉබ්බට. ඊට පස්සේ මේ ගහ උඩ ඉන්නවා. එයාට අපි කියනවා අනිල්. ඊළඟට මෙයන් තින්නේ ගහේ එයා තමයි මං හිතන්නේ දීපා කරදර කරනවා කියලා කිව්වේ නේද? ඔව් ටීචර්. කුරංගු. කුරංගු. හරි. අනිල්. අනිල් කියලා කියන්නේ ලේනා. ආමේ. ආමේ කියලා කියන්නේ ඉබ්බා. කුරංගු කියලා කියන්නේ වඳුරා. එතකොට අපිට කියන්න පුළුවන් ඉදු ඔරු අනිල් මේ ලේනෙක්. ඉදු ඔරු ආමේ මේ ඉබ්බෙක්. අදු ඔරු කුරංගු. දැන් අපි මේ පාඩම පටන් ගන්නකොටම කිව්වා පොළවේ විතරක් ජීවත් වෙන, ඒ වගේම වතුරේ දෙකෙන්ම ඉන්න, ඒ වගේ අපි ගොඩක් සතු අඳුර ගන්න ටීචර් අපිට කියලා දුන්නානේ දේවල්. ඒවත් එක්ක දැන් මේ පින්තූරෙත් අපිට දැනගන්න පුළුවන් දැන් වතුරේ විතරක් ජීවත් වෙන සත්තු කවුද, ඒ වගේම දෙපැත්තෙම ඉන්න, ඒ වගේ අපිට හඳුනගන්න පුළුවන් නේද ටීචර්? ඔව් දීපා. අපි දැන් මේත් එක්කම අපි මේ සත්තුන් ගැනත් පොඩි වාක්‍ය කීපයක් කියලා දෙනමු නේද? අනිල්. අනිල් කියන්නේ ලේනා. දැන් ලේනා කතා කෑ ගහන විදිය අපි කියනවා ටින් ටින් ගානා කියලා. ඒක දමිළ භාෂාවෙන් කියන්නේ අනිල් කීචිඩුම්. ලේනා ටින් ටින් ගානා. අනිල් කීචිඩුම්. ඊළඟට ආමේ කියන එකට මොකද දීපා අපිට කියන්න පුළුවන් වාක්‍ය? ආමේ මෙදුවාහ සෙල්ලුම්. ආමේ මෙදුවාහ සෙල්ලුම්. අපි ඉගෙන ගත්තා මුවා වේග, මේ මුවා නෙමේ අපි මේ හාවා නේද? හාවා වේගෙන් යනවා. හාවා මුයල් වේගමාහ ඕඩුම්. එතකොට මෙතන ආමේ මෙදුවාහ සෙල්ලුම්. එතකොට ඉබ්බා වේග හෙමින් ගමන් කරයි කියලා. ඊළඟට මෙතන වඳුරා. වඳුරාට කියනවා කුරංගු. කුරංගු පායින්ද තිරියදු. නැත්නම් පායින්ද තිරියුම් කියලා කියන්න පුළුවන්. වඳුරා පැන පැන යනවා. අද අපි සත්තුන් ගැන කතා කරා. ඉතින් අපිට හැම සතා ගැනම අපිට කියලා දෙන්න බැරි වුණා. කාලෙත් එක්ක හැමෝම ගැනම ඒ වාක්‍ය හදන විදිහ හැම අපිට කියලා දෙන්න බැරි වුණා. හැබැයි පොඩි අවස්ථාවක් තියෙනවා. පොඩි ලස්සන දෙයකට තමයි අපි ඊළඟට යන්නේ. ලස්සන සින්දුවක් අහමු. ඒ සින්දුවේ තුලදී අපිට කියන්න බැරි වෙච්ච ගොඩක් සත්තු ගැන කියවෙනවා. සත්තුන් අඳුරන් දෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා ඒ සින්දුව බලන අතරතුරේ ඒ සත්තුන්වත් අඳුරගෙන ඉස්සරහට ඒ කොහේ හරි දැක්කොත් එම මෙන්න මෙයා කියන දේ ඕගොල්ලන් තමිල් වලිනුත් ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් අද දවසේ අපි සත්තුන් ගැන සෑහෙන දේවල් අපිට කියලා දෙන්න අපිත් එක්ක එකතු වෙලා හිටියා කතිකාචාර්ය ලක්මිනි නයන ශාන්ති. ඉතින් ටීචර්ට අපි ස්තුතිය පුද කරනවා. ස්තුති ටීචර්. ස්තුති. නන්රි. වණක්කම්. එහෙනම් තවත් වැඩසටහනේදී අලුත් දෙයක් අරගෙන අලුත් දේවල් ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන් අපි මීළඟ වැඩසටහනේදී හමු වෙමු. ආයුබෝවන්.